අයිබෝන් කැදෙන ආදරේ තරම් කතාවේ මේ සතියේ නිර්වාන්ට රෙදි මෝල වත්තටන සෙට් එකක් පිහින අනිනවා නිර්වාන්ට මේ දේ කරන්නේ කවුරු වෙන්න ඇතිද කියලා නේද දැන් හැමෝම කල්පනා කරන්නේ ඉස්සර නම් නිර්වාන්ට හිටියේ එක මහතුරෙක් විතරයි ඒ වසන්ත ඒ දැන් නිර්වාන්ට තව හතුරෙක් ඉන්නවා තමන්ගේ ආදරණීය දුවව රවට්ටලා තමන්වත් රවට්ටපුකගෙන කේන්තෙන් ඉන්න රන්දෙනිය හෝල්ඩින් අයිතිකාර රොඩ්නි රන්දෙනිය තමන්ට වුණ අවනම්බුව ඒ වගේම තමන්ගේ දුවගේ හිත රඟපෑම් කරලා රවට්ටපුකගෙන රොඩ්නිට දරාගන්න බැරි කේන්තියක් ඇති වෙන එක සාමාන්‍යයි ඉතින් නිර්වාන්ගේ මේ ඇත්ත තත්ත්වය ගැන දුව සහ එයාගේ නෝන දැනගෙන කනගාටු වෙයි කියලා හිතලා රොඩ්නි රහසින්ම නිර්වාන්ව මරන්න ප්ලෑන් කරන්න පුළුවන්. ඒත් රොඩ්නි නෙමෙයි මේ පිහියනම සිදු කරන්නේ. මම එහෙම කියන්නේ ලකු හේතුවක් ඇතිව. ඔයාලට මතකද ලෝය නිර්වාන්ව හමු වෙන්න ආපු බව අනර්ග වසන්තට කියපු වෙලේ වසන්ත අනර්ගට කියපු කතාව. ඔය යාළුකම් පස්සට අපිට කරදරයක් වෙයිද දන්නේ කියලා වසන්ත රොඩ්නිටත් කලින්ම ඉඳලම නිර්වාන්ව මරන්න ප්ලෑන් කරනවා රෙදි මෝල වත්තට සෙට් එකක් බැහැලා පිහෙන් අනිනවා කියන වැඩේ හුඟක් පරිස්සමෙන් කරන්න ඕන දෙයක් මොකද මේ පිහෙන් අනින්නේ රෙදි මෝල වත්තේ අනාගේ අයියට ඉතින් මේ නිසා මේ දේ ප්ලෑන් කළේ වසන්ත කියලා තමයි මට නම් හිතෙන්නේ Thank you.